ආයුබෝවන් සුභ උදෑසනක්. මිත්‍රත්වය පැලයක් වගේ. මේ පැලයට වතුර සහ පොහොර දැම්මොතින් තමයි මේ පැලය වෘක්ෂයක් බවට පත් වෙන්නේ. ඉතින් කටට රසට වැඩසටහනත් එක්ක ඔබ මෙතෙක් කල් අපිත් එක්ක එකතු වුණා. ඔබ අප අතර ඒ තියෙන බැඳීම මහ වෘක්ෂයක් බවට දැන් පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වෘක්ෂයේ මල්පල ගැන්වෙනවා. දැන් මේ අපි හඳුන්වනවා නෙස්ලේ කැදැල්ල කටට රසට වැඩසටහන නමින්. සාර්ථකයිනේ අපි. දේම අමුතුම දේවල් කියන්නේ හැමදාම මොකක් හරි කියන මට ඉතින් විනාඩි 10ක් ඉඳලා කල්පනා කරන්න මොකද්ද මේ කිව්වේ පොඩි දෙයක් කිව්වේ අපි නියම් පැලයක් වගේ ඔක්කොම 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 කියලා සාරාංශය ගැහුවොත් මේ කිව්වේ නෙස්ලේ කැදැල්ල කටන රසට කියන ඒක ඉතලද ඒක අපි මිත්‍රන් බවට පත් වෙලා මේ අපි කී දෙන්නත් එක්ක හැම සඳදාකම උදෑසන 9:30 සිට 10:30 වෙනතෙක් ඔබ අපිත් එක්ක රැඳිලා ඉන්නවා ඔබ තමයි අපේ ශක්තිය ඔබ තමයි අපේ ශක්තිය ඉතින් ඔබේ ලිපි අපි කියවන ඔබේ නිර්මාණයන් අපි රස විඳිනවා ඔබට පුළුවන් ආකාරයෙන් අපි තෑගි ලබා දෙනවා ඉතින් නෙස්ලේ ලංකා සමාගමයට ඒ සඳහා වටිනා තෑගි ඔබට පිළියෙල කරලා තියෙන හැම සතියකදීම ඉතින් ආරාධනා කරන්න වෙන්න වගේම අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ නෙස්ලේ කැදැල්ල කටට රසට ඔබේ වැඩසටහනත් සමගින් ආයු උදෑසනක් කියන්න ඕනේ නැහැ මේ ඒක කොහොමද ඉතින් මේ දවසල පෙරසේම ඉන්නවා ඒ විදිහටම ඉන්නවා රාශියක් ලැබෙන ඔබෙන්ම තමයි ලැබෙන්නේ. ඉතින් මේ රෙසිපිස් වල සමහරතෙන් අපි පුළුවන් තරම් ප්‍රශ්න අහලා ඒ හැම රෙසිපි එකකම තියෙන ගැටලු निराකරණය කරගන්නවා. නමුත් එහෙම කොච්චර निराකරණය කරගත්තත් කොහෙන් හරි ප්‍රශ්නයක් අටරිනවා. එහෙම නැත්නම් ෂෙෆ්ට කතා කරන්න දෙන කැමැත්තට දන්නේ. ඒක අහලා බලන්න. හැබැයි මම එළිදි ගැලවන්නේ මේ hina වෙන්න ඕ කතා වෙන්න බෑ මනින්නට මිනිස්සු. හරි හරි හරි. ඒක ඒකත් ඇත්තටම මේ බොහොම ස්තුතිවන්ත වෙනවා වැඩසටහන ආරම්භයේදීම අගය කළ යුතුයි. ෂෙෆ්වත් මුදිතවත් මොකද අපි වැඩසටහන රසවත් වෙන්නේ මේ දෙපළ නිසා. ඉතින් අද අපිට හොඳ රහ දෙයක් කියලා දෙන්න. ඔව් අර මේ සුරණ කිව්වාගේ වැඩසටහන සාර්ථක වෙන්නේ අපි දෙන්න විතරනේ සුරණිට සුරණට ගොඩක් සුරණ ගැන කියන අඩුයි සුරණට ගොඩක් ස්තුති කරලා ගොඩක් අය ලීලා තියෙනවා මේ එක ලියුමක මම දැක්කා මේ තියෙනවා මේ ගෙදරකට කට ඇති පුතෙක් ඕ රුව ඇති දුවක් නෝ ඒ ලියුමේ තියෙන සුරණේට රුවයි කටයි දෙකම තියෙනවා කට තියෙන එක නම් ෂුවර් ඒකම රුව නම් දන්නේ ඒක ඇත්ත මේ ඉතින් සුරණ ගොඩක් ස්තුතියි සුරණ ගොඩක් මේ සහයෝග දෙන අපේ වැඩසටහන සාර්ථක කරගෙන යනවා ඇත්තට මේ වගේ මේ කැමරා පිටිපස්සින් අපේ නිෂ්පාදක කණ්ඩායම විශේෂයෙන්ම අපිට ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන මේ නිස්සී ලංකා සමාගම ඒ නිස්සී ලංකා සමාගම පරිශ්‍රීන්ද්‍ර තමයි අපි හැමදාම මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ ඉතින් ඒත් එක්කම අපේ කණ්ඩායම ටීවී දරන කණ්ඩායම නේද මේ සියලු දේ මේ ඔබට අපි තුන්දෙනා විතරක් පෙන්නුනට මේ ඔක්කොම ලින්නා දැන් මේ අතවලනවා එහෙම කරනවා පිටිපස්සෙන් කරලා මේ ඔක්කොම ලින්නා මේ ටීම් එකම ඉන්නවා පිටිපස්සෙ ඉතින් මේ සියලු දෙනාගේම සහයෝගයෙන් තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ ඉතින් ඔබ තමයි අපිට මේ විනිශ්චය ලබා දුන්නේ වසරක් පුරාවටම මේ වැඩසටහන ගැන අපි ඉතින් සාර්ථකයි කියලා අපි සතුටුයි ඔව් ඉතින් දැන් අර ගොඩාක් දේවල් කිව්වා වැඩි දැන් වැඩේට යමු මොකද නැත්නම් වැඩේට කාලෙමදි වෙයි ඉතින් අද සුරණේ අද ටිකක් වෙනස් දෙයක් කරන්න හදන්නේ මම අද හදන්න බලාපොරොත්තු වෙන්නේ මිල්ක් මේඩ් චොක්ලට් ෆජ් එකක් හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ෆජ් එකක් හදාගන්න හරිම පහසුයි නෙස්ලේ මිල්ක් මේඩ් එක තියෙනවා. මිල්ක් මේඩ් එකට අමතරව අපි පාවිච්චි කරනවා සීනි ග්‍රෑම් 500ක්. ඉතින් අනිත් එක හොඳට මතක තියාගන්න නෙස්ලේ මිල්ක් මේඩ් පොඩි ටින් එක පාවිච්චි කරන්නේ සීනි ග්‍රෑම් 500යි. ඊට අමතරව කජු පොඩියට කපාගත්තු කජු ග්‍රෑම් 100ක් කොකෝ පවුඩර් චොක්ලට් පවුඩර් එක ග්‍රෑම් 30ක් බටර් ග්‍රෑම් 50ක් බටර් මාර්ගරින් ග්‍රෑම් 50ක් ඒකම වැනිලා තේ හැඳි එකක් ඒ කියන්නේ මිලිලීටර් 5ක් විතර ඒකම වතුර දැන් අපි නෙස්ලේ මිල්ක් මේඩ් ටින් එකේ ප්‍රමාණයට වතුර ටිකක් ගන්න අවශ්‍යයි. ඒකද අපි ටින් එකටම දාලා වතුර ටික ගමු වතුර ඒ වගේ ප්‍රමාණයක් ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලම අපි කරන්න අවශ්‍ය වෙන්නේ සීනි ටිකයි
සීනි ටිකයි මිල්ක් මේන්ට් එකයි වතුරයි දාලා සාමාන්‍ය ගින්දර. ඒ කියන්නේ මද රසණ ඇති ලිපක සාමාන්‍ය සීනි ටික දීවෙනතුරු සීනි ටික දීවෙනතුරු තියලා ඊට පස්සේ සීනි ටික හොඳට දිය වුණාට පස්සේ අපිට පුළුවන් මේකේ උෂ්ණත්වය ඉතින් ලිපේ ගින්දර වැඩි කරලා සාමාන්‍යයෙන් අපි කිරි ටොපි හදන තත්ත්වයට එද්දී ඒ කියන්නේ ඒ වගේ බොයිල් කරලා අරගෙන ඊට පස්සේ අපි ඒකට දා ගන්නවා චොක්ලට් පවුඩර් එකයි බට එකයි දාලා ඒකත් හොඳට කලවම් කරලා අර කිරි ටොපි හදද්දි වගේ සෙට් වෙගෙන එන්න ඕන වෙන්න තියෙද්දී අපි දා ගන්නවා කජු ටිකයි වැල්ලා ටිකයි දාලා ලිපෙන් බාලා අරගෙන අපි ඒක කෑලි කපලා ගන්නවා. ආ දැන් මේකටම වතුර දානවා නේ? ඔව් වතුර දානවා. අපරාදේ ඒක ගොඩක් තියෙනවා. මොකද අපි කවුරුත් ආසයිනේ ඔබ රස බලලා තියෙනවා මම ගන්න අනිවාර්යයෙන්ම නෙස්ලේ මිල්ක් මේඩ් ඉතාමත් රසයි. ඉතින් මේ මේ ටික විසික් කරන්න හිතෙන්නේ නැහැ අපරාදේනේ. අපතේ අරින්න ඕනේ නැහැ නේ. ඒ ටින් එකටම පුරවල එකක් නේ වතුර. පුරවල එකක් ඔයක පොඩක් ඊ කරලා අරගෙන. නාස්ති කියන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒක නිසා අපි ඒකටම වතුර එකක් ගත්තා. ඒ ෂෙෆ් දන්නවද මේ නෙස්ලේ නිෂ්පාදන වලින් පැරණිතම නිෂ්පාදනය මොකක්ද කියලා? 100 ඩියර්ස් වෙනවලු මේ නෙස්ලේ මිල්ක් මේඩ් කියන නිෂ්පාදනයට. ඒක තමයි නෙස්ලේ පවුලේ තියෙන පරණම නිෂ්පාදනය. හැබැයි තාම රස නම් වෙනස් වෙලා නැහැ. හොඳ ඉඳක් තියෙන ප්‍රොඩක්ට් එකක් නේ. අපි ඉබදින්න ඉස්සෙල්ලා මම ඉබදින්න ඉස්සෙල්ලා නේද? එහෙම වෙන්නේ. තව 100 වෙන්නේ නැහැ මේ. හරි හරි. දැන් ඉස්සර මම දන්න තරම නම් ඉස්සර මේ කියන අර ගොඩක් භාවිතා කරන නෝනමක් කියලා ඒ කියන අර ක්වීන් වගේ කෙනෙක් ඉන්නවනේ ඒක නේ. ඉස්සර කියන ඇත්තේ ඒ විදිහට නේ. ඔව් දැන් නම් නෝනමක් කියන දේ. ඒක පැරණි. දැන් නෝනමක් කියන දේ කල්පනා කරන්නේ. ඉස්සර අපි ඉපදෙන්න කලින්. නැෂේ. ආ ආ වන්දේ. ආ. හරි. හරි මේ විදිහට සුරණි සීනි ටිකයි මිල්ක් මේඩ් ටිකයි වතුර ටිකයි හොඳට සීනි ටික දී වෙනකන් කලවම් කරලා සාමාන්‍ය මද ගින්දරේ තියා ගන්නවා. ගින්දර වැඩි කරන්න යන්න බා ගින්දර වැඩි කරොත් හේතුව වෙන්නේ ඔබ ගොඩක් දුරට මේ ඔබ කියලා හැමෝටම කියන්න බෑ. ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි ගින්දර එකවර වැඩි ගින්දරක දානවා සීනි ටික දී වෙන්න ඉස්සෙල්ලා. සීනි ටික දී වෙන්න ඉස්සෙල්ලා වැඩි ගින්දරේ දාපු ගාම්ම වෙන්නේ සීනි ටික මේ ඉක්මනට කැරමල් වෙන්න වගේ ගන්න. මොකද වතුර එකේ දී වෙලා නැති ඉඳ සීනි කැට කැට වක් මද ගින්දරේ තියෙනවා. ඔව් සාමාන්‍ය මද ගින්දරේ තියා සීනි ටික දී වෙනකන් සීනි ටික අපිට තේරෙනවානේ සීනි ටික දී වෙලා ආවට පස්සේ තමයි ගින්දර වැඩි කරන්න ඕනේ. එතකොට තමයි හොඳට අර ඒ මිශ්‍රණය හොඳට කලවම් වෙලා මිල්ක් එකයි සුගර් එකයි වතුර එකයි හොඳට කලවම් වෙලා බොයිල් වෙලා එන්නේ. හරි. දැන් මේ අද හදන්නේ චොක්ලට් ෆජ් එකක් නේ? ඔව් චොක්ලට් ෆජ් එකක්. මේ මිල්ක් මේඩ් පාවිච්චි කරලා චොක්ලට් ෆජ් එකක් හදාගන්න. හරි. දැන් අපිට දැන් දැන් ළඟ ළඟම අවුරුදුත් එනවනේ නේ? මේ වගේ දෙයක් ඇතරම අවුරුදු මේසෙට උනත් එහෙම නැත්නම් උපන්දින සාදයකට හෝ ඕනෑම සාදයකට එහෙම නැත්නම් මේ මොනවත් ඕනේ නැ නිකම්ම හවසකට නේ හදලා ටේස්ට් කරන්න පුළුවන්. දරුවන්ට හදලා දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. එහෙමනම් අපි මේක ලිපේ තියෙන කාංෂේ පොඩි විරාමයකට යන්නේ. යන්. මොකද දැන් ටික වෙලාවක් තියා ගන්නවා සුගර් එක බොයිල් මේ හොඳට දිය වෙලා ඊට පස්සේ හොඳට බොයිල් කර ගන්නවා. ඒ අවස්ථාව වෙනකන් අපි පොඩි විරාමයක් ගිහිල්ලා නැත්නම් මම මේ කූරුකව ඉන්නකම ඔබට බලාගෙන ඉන්න වෙයි. හරි. එහෙනම් අපි අර පොඩි විරාමයකට අපිත් එක්ක රැඳිලා ඉන්නේ මේ නෙස්ලේ කැදැල්ල කටට රසට බිම වැඩිකට. නෙස්ලේ කැදැල්ල කටට රසට ඔබේම වැඩසටහනත් එක්කයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් නදත් වෙනදා වගේම මම වැඩසටහන ඉදිරිපත් කරන්නේ නෙස්ලේ ලංකා සමාගම් පරිශ්‍රයේ ඉඳලා. අද හුඟක් අපි ස්වීට් දේවල් ඉදිරිපත් කරන්නේ. අනේ රස චොක්ලට් ෆජ් එකක්. නෙස්ලේ මිල්ක් මේඩ් නිෂ්පාදනයේ යොදාගෙන අපි හදනවා චොක්ලට් ෆජ් එක. දැන් සුරණිය සීනි ටික දීවල ඉවරයි. අපිට පුළුවන් මේ අවස්ථාවේදී චොක්ලට් කොකෝ කුඩු. ඔව් කොකෝ කුඩු ටිකයි. ඒකම බටර් ටිකයි දාලා හොඳට කලවම් කරලා ලිපේ ගින්දර හොඳට වැඩි කරලා අර ඒ කියන්නේ බබල් ස්ටේජ් එක එනකන් උණු කරගන්නයි තියෙන්නේ. දැන් බටර් ටික දීවිල එනවා මේ ආම රුෂ්ණතේ තියෙන බටර් ටිකක් නේ දාන්නේ නේ. ඔව් දැන් මේක බට එක නම් ඒක එච්චර ප්‍රශ්නයක් නෑ. අපි බට එක දැන් කොහොමද රසනේ තියෙන දීවිල එනවා.
මේ විදිහට කොකෝ පවුඩර් එකයි කොකෝ පවුඩර් එක කිරි එකේ හොඳට කලවම් කරගන්නවා. ඒක දිය වෙන පොඩ්ඩක් වෙලාවක් යනවා නේද? ඔව් ටිකක් අර කලවම් වෙලා එන්න ඕන මේ විදිහට. ගින්දර වැඩි කරලා සාමාන්‍යයෙන් ෆජ් කියලා කියන්නේ කියන්නේ ගොඩක් කේක් තරම් සොෆ්ට් උත් නැති يعني දැන් අපි හිතමු මිල්ක් කෆි වගේ ඒවා තරම් හාඩ් උත් නැති මැද ස්ටේජ් එකකට නේද ෆජ් කියලා. ඔව් ඒ වුණාට දැන් මේකේ අපි අපි මිල්ක් මෙඩ් දාලා ගත්තාම එච්චරම සොෆ්ට් වෙන්නේ නැහැ ටිකක් ටිකක් විතර හාඩ් වෙනවා කිරිටෝපි තරම් හාඩ් වෙන්නේ නැහැ. ඊට වඩා පොඩ්ඩක් සොෆ්ට්නස් තියෙනවා නේ. මොකද සාමාන්‍යයෙන් අපි අහලා තියෙන ෆජ් කියන ෆජ් කියන දේ මීනින් එක ටෙක්ස්චර් එක ඇත්තටම ඔව් ටෙක්ස්චර් එක වෙන්න ඕනේ කේක් එකකුයි ඔය දැන් හාඩ් බ්‍රවුනිස් ඒ වතර තුර මැද්දට එන ටෙක්ස්චර් එකක් එන්න ඕනේ. කියන්නේ ඝනත්වය. හරි දැන් මේ විදියට හොඳට ඔයිල් වෙන්න දා ගන්නවා. මේ සතියේ නේද හොඳට බොයිල් වෙනවා. බොයිල් වෙනකම් හොඳට කලවම් කර ගන්න ඕන. අර එක පැත්තක් අර වෙන්නේ නැති වෙන්නේ. දැන් ගින්දර හොඳට වැඩිපුර දාලා තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඉන්නේ සීනි හොඳට දියුණුවෙන් පස්සේ තමයි ගින්දර වැඩි කරන්නේ. ගින්දර වැඩි කරන්න අවශ්‍යයි. මේ පුංචි වැරදීමකින් මේ රෙසිපි එක වැරදෙන්න පුළුවන්. දැන් ෂෙෆ් කිව්වා වගේ අර මුලින්ම අපි ගින්දර හොරාක් දාගෙන තියලා සීනි කරා වුණොත් ඇත්තටම මේ ඔබේ මුදල් කාලය සියලු දේම අපත යනවා. ඒක නිසා මේ අපි මේ කියන දේවල් වැදගත්. නිකන් කියන්නේ අපි. නිකන් කිය. සුරනි දැන් ඇති වගේ මිශ්‍රණය අපි මේකෙදි සීතල වතුරයක් අරගෙන මේ විදියට ටිකක් දාලා බලපුවම මේ වතුරේකෙදි දැන් ඔක්කොම සෙට් නටක් ගාලා ඒ ගන්නෙදි හරි අපිට දැන් පුළුවන් මේ අවස්ථාව ඉක්මන කජු ටික දාගත්තා කජු ටික දැන් තමයි ඒක හොඳ සුමදා එන්නේ ඔව් කයින් වැන්නලා තේ හන්දක විතර ප්‍රමාණය අන්තිමට තමයි මේ ඔක්කොම දාලා එන්නේ කජු සා වැන්නලා කජු කජු ටික වේලසෙන් දාගත්තොත් කරවෙන්න වගේ බලනවා. දැන් මේකේ හරියටම මේ මේ මිශ්‍රණය හරියටම ගන්න ඕන තැන හොයා ගන්න ඕනේ නේද? ඔව් දැන් චොක්ලට් දාලා තියෙන නිසා පේන්නේ නැහැ. නෑ ඒක තමයි මම දැන් අර වතුරේකට දාලා ගත්තා. දැන් මේ අර වතුරේ දාපු එක සෙට් කරලා දෙන්න. ඔව් ඒ වෙලයි. අයිස් වතුරේකට පොඩ්ඩක් දාලා බලන්න කිව්වා නේ. ඒකට කැට මේ වතුරේකට දාගෙන මම මේ හැන්දේ තියෙන ටික කැට වෙනවා නේ. ඒ කියන්නේ මේ මිශ්‍රණය ගන්න නම් හරියට චොක්ලට් අපි සීත සීතල නිකම් වතුර භාජනයක් වුණත් කමන්නේ ඒක ටිකක් අරගෙන අර හැන්දෙන් පොඩ්ඩක් අරන් දාපුවම මේ අර සීතල වතුරට ෂුගර් එක කියන්නේ මිශ්‍රණය හයි වෙනවා නම් ඒ කියන්නේ අපිට ඒක එළිය නිවෙද්දි අනිවාර්යයෙන් මේ ගන්න එන අනිත් එක ෆජ් එකක් හින්දා ගොඩාක් හයි වෙන්නේ නැහැ අර සුරණ කිව්වා වගේ කේක් බිස්කට් මැද්දට වගේ නේ ඒ කියන්නේ හරි සොෆ්ට් මේකක් ඒ කියන්නේ ටෙක්ස්චර් එකක් එන්න අවශ්‍යයි හරි දැන් අපි මේක නිවෙන්න තියාගමු ඉවරට පස්සේ අපිට කැලි කපලා ගන්න පුළුවන්. දැන් ෂෙෆ් මම පුංචි ප්‍රශ්න කරන දැන් වැනිලානේ දැන් මෙසෙන්ස් විදියට වෙන මොනවද එසෙන්ස් දාන්න ඕනද? වැනිලා වෙනුවට චොක්ලට් එන හින්දා වැනිලා එක් වගේ තමයි හොඳ සුරණ. හරි. වෙන මොනවද එසෙන්ස් සුදුසු නැහැ කියලා හිතන්නේ. හරි. ඕකේ. එහෙමනම් අපි විරාමයකට යන්නේ නේද? ඔව්. පොඩි ඩෙසර්ට් එකක් ඉවරයි තව එකක් තියෙනවනේ. පොඩි විරාමයකට දැන් අපි ඩෙසර්ට් එක නිවෙනකම් අපි ඊළඟට ඩ්‍රින්ක් එකක් වගේ එකක් හදමු හොඳ ඩ්‍රින්ක් එකක් වගේ එකක් අද හරි හොඳ තාපක් වගේ නේ එතකොට ඩ්‍රින්ක් එක ගොඩක් අය මේ කැමති ඩ්‍රින්ක් එකක් වගේ එකක් ඉගෙන ගන්න ඉතින් ඩ්‍රින්ක් එකක් වගේ එකක් හදන්න තමයි දැන් මේක නිවෙනකම් කාලේ තියෙනවා ඉතින් අපිට ඩ්‍රින්ක් එකක් වගේ එකක් හදාගන්න දැන් මං හිතන්නේ ඔබ මේ විරාමයේ අතරතුර අපිත් එක්ක මේ රැඳිලා ඉන්න කාලේ නතර කරයි කියලා විරාමයේත් එක්ක රැඳිලා ඉන්න විරාමයෙන් පස්සේ නැවතත් අපි එකතු වෙනවා හොඳ ඩ්‍රින්ක් එකක් හදන්න උගන්වනවා කියලා ඔන්න ෂෙෆ් පොරොන්දුවත් දීලා විරාමෙන් පස්සේ නෙස්ලේ කැදැල්ල කටට රසට වැඩසටහනත් එක්කයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අදත් මේ වැඩසටහන වෙනද වගේම ඔබ වෙත ගෙන එන්නේ නෙස්ලේ ලංකා සමාගම් පරිශ්‍රයේ ඉඳලා. එක අතුරුපසක් හදන හැටි අපි අවසන් කරා කියලා දීලා. දැන් අපි මොකද කරන්න යන්නේ?
ඒක තමයි කියන්නේ මේ හරි ඉක්මනට සුරට් අමතක වෙනා කියලා. දැන් ඉස්සෙල්ලා විරාමයේදී ඉස්සෙල්ලා අපි කිව්වා දැන් අර හදාගත්තු පජ් එක සෙට් වෙනකන් අපි drink එකක්